ಅದು ಹಾರ್ಟೋಕ್ ತುಲಿನ್ ರಿಜುವಮ ಪ್ರಶ್ನೆ ಕಿರೇನೆ ರಾಜ್ಯ ವೈದ್ಯ ನಳದಹರಿನ್ಗೆ ಸಂಘಮೇ ಸಭಾಪತಿ ವಿಶೇಷಜ್ಞ ವೈದ್ಯ ಅನುರುದ್ಧ ಪಾದಿನಿ ಮಹತಾಗೇನ್ ವೈದ್ಯ ನಿಲ್ಲಾರಿಂಗೆ ಸಂಘಮೇ ಅಧಿಕರಣ ತಿಂದು ಪಿಲಿಗಣ್ಣೋದು ಪಾದಿಗಂ ಪಿಲಿಗಣ್ಣೋ ದೀಲಾ ತಿಯನವಾ ದೆನ್ ವೈದ್ಯ ಸಭಾವಟ ಸೈಟಮ್ ಎಕ ಸಿಸುನ್ ಲಿಯಾಪದಿಂಚಿ ಕರಣ್ಣ ಪುಲುವಾಂ ಕಿಯಲಾ ಲಿಯಾಪದಿಂಚಿ ಕಿರೀಮೇ ಕ್ರಮವೇದಿ ಆರಂಭ ಕರಣ್ಣಟ ಕಿಯಲಾ ತಿಯೆನ್ನೆ ಎ ಲೆವೆಲ್ ವೆನಿ ಸಹಾತಿಕ ಬಲೀಮ ಏ ಕರ್ಣು ಮತಪದನಂ ವೆಲಾ ತಾ ವೈದ್ಯ ಸಭಾವೇ ಏಕೆತೆ ಅವಸಾನೇ ಲಿಯಾಪದಿಂಚಿ ದೆನ್ನೆ ಮೇ ವೆನತೆ ಕೇ ಉಸಾಸ್ ಪೆಲ ದತ್ತ ಸಹಿತ ಸಹಾತಿಕ ಸಪೇಲಾ ನೇ ಇದೋರ ಏ ಉನಾಟ ಮಾಧ್ಯ ಇಸ್ಸರಾಟ ಕಿನೋ ಅಪಿಟ ಏ ತುನ ತಿಯನವಾ ಕಿಯಲಾ ಇದೋ ಏ ತುನ ತಿಯನ ಸಹಾತಿಕ ಇದಿರಿಪತ್ ಕರಣ್ಣ ಕಿಯನ್ನಕೋ දැන් මේ ආයතනයේ නීත්‍යානුකූල පිළිගැනීම හම්බුනේ හිටපු ජනතුමාගේ කාලේද වර්තමාන ජනතුමාගේ කාලේද මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ ගැසට් එක ගහලා තියෙන අනුකූලතාව සාතිකේ නැතුව දැන් හිටපු ජනතුමාගේ කාලේ ගැසට් එක ගහව විතරක් නෙමෙයි ඒක පටන් ගන්න බැංකු ණයක් දුන්නා සයිටම් එකේ ශිෂ්‍යත් අරන් දුන්නා පැහැදිලිවම ළමයා බිහි කරලා ළමයා උස් මහත් කරලා ඔක්කොම කළේ මහින්ද රාජපක්ෂ මහත්මයා දැන් ඔබතුමන්ලා ගිහිල්ලා එතුමාට කියනවා මේකට විරුද්ධ වෙන්න කියලා අපි එතුමාට විතරක් නෙමෙයි අපි පක්ෂ නායකයෝ හම්බෙලා මේ ගැන කරුණු දැක්වීමක් කරේ ඔබතුමාලා කියන සුදුසුකම් නැති ළමයි විතරයි මේකට බඳවගෙන තියෙන්නේ කියලා. නමුත් මේකට සුදුසුකම් තියෙන ළමයි තමයි බඳවගන්නේ කියලා ඒ ළමයි කියන සමහර අයට තියෙන්නේ 1S1යි. නමුත් මේවා අපි කිව්වම අපහාස කරයි කියයිනේ. තව කට්ටියක් නගර තර්කේ තමයි දැන් රජයේ වෛද්‍ය විද්‍යාලේ S3 ළමයිනුත් බඳව ගන්නවා කියලා. බඳවා ගැනීම ඇතුළු ආවම ප්‍රමිතිය ගැසට් කරලා තියෙනවා නම් ඔබ අහන ප්‍රශ්නෙට පිළිතුර එතන තියෙනවා. ඔබතුමාලා කියන්නේ ප්‍රමිතියක් නැහැ, සායනික පුහුණුවක් දෙන්නෙත් නැහැ කියලානේ සයිටම් එක. ඒක කියන්නේ වෛද්‍ය සභාව. වෛද්‍ය සභාව කියන බව තමයි මම කියන්නේ. හැබැයි ඔබතුමාලාගේ ওই සංගමේ නියෝජනය කරන වෛද්‍යවරු ඇයි එහෙනම් නෙවිල් ප්‍රනන්දරෝහරේ සේවය කරන්නේ? නෑ, එයා විශ්‍රාම අරගෙන ගිහිල්ලා ඇති. ප්‍රතිපාදන කොමිසම විරුද්ධ වෙද්දී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කොතලාවල වෛද්‍ය පීඨයට ඒක ආරම්භ කළා. SB දිසානායක මහත්මයා කියන ඔබතුමාලා ඒකට මී කිව්වේ නැහැ කියලා. අපි කතා කරාවේ තමයි අපි හඬ නැගුවා අපි අපේ යෝජනාව ඉදිරිපත් කළා මොන වගේ යෝජනාවක්ද වෛද්‍ය සභාවට ඉස්සනවන්න කිව්වා ඒ යනවා වෛද්‍ය සභාවට හිස නැමුවා මට මතකයි ජෙනරාල් මිලින්ද පීරිස් මහත්මයා තමයි උපකොලපති හිටියේ එතුමා ගිහිල්ලා ඒ අවශ්‍ය කරන වෛද්‍ය සභාවේ නිර්ණායක පිළිපැද්දා දැන් මේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවා එහෙමනම් ඉතින් ඒකත් වැරදිනේ කියලා සමහරු අහනවා සමහරු කියලා කියන්නේ කවුද සාමාන්‍ය මිනිස්සු ලෝකයේ එක එක ක්‍රමවේදයන් පාවිච්චි කරන ලංකාවේ තියෙන ක්‍රමවේදයක ඔබතුමාලා මේ හැමදේම කරන්නේ ජනතාව ගැන හිතලාද ඔබතුමාලා ගැන හිතලාද දෙකක්ටියම ගැන හිතලා ඔබතුමාලා පහුගිය දවසක වර්ජනයක් කළා ඔබතුමාලාගේ දරුවන්ට පාසල් නැහැ කියලා එහෙම කළේ ජනතාව ගැන හිතලාද ඔබතුමාලා ගැන හිතලාද ඔය ළමයින්ට පාසල් දීම නිසා ලංකාවේ සමහර විශේෂඥ වෛද්‍යවරු යන්නේ හිටපයි රැඳුණා ඒකේ ප්‍රතිලාභ ලබා ගන්න අපිද මහ ජනතාවද සමහර වෛද්‍යවරු රජයේ රෝහල්වල නැතුව පෞද්ගලික අංශ සේවය කරන්නේ ජනතාව ගැන හිතලාද ඒගොල්ලෝ ගැන හිතලාද එයා යල්ලන්න එහෙම කළොත් ඔබතුමාලා වර්ජනයකට යන්නේ නැහැ නේද අද වෙනකන් මට පේන රජයේ වෛද්‍ය නියෝගයේ සංගමේ කිසිම විදියකින් සේවා කාලය තුළදී පෞද්ගලික වෛද්‍ය සේවය ඉදිරිපත් කෙනෙක් රැක ගන්නවත් ලියුමක් ලියලා තියෙනවනේ